පහත් සඳහන් ඒවායින් කුමක් හිරුවලේ ඇතිවිට ක්ලෝරීන් සහ මෙතේන් අතර ප්‍රතික්‍රියාවෙහි එක් පියවරක් වඩාත්ම නිවැරදිව නිරූපණය කරයිද? හිරුවලිය තියෙනකොට ක්ලෝරීන් මීතේන් එක්ක ප්‍රතික්‍රියාවේ පළවෙනි පියවර වෙන්නේ ක්ලෝරීන් මුක්තකන්න සෑදීමේ ප්‍රතික්‍රියාව. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට සිද්ධ වෙන්නේ බන්ධනවල සමවිච්ඡේදනයක්. ඒකේ සමවිච්ඡේදනය අපි නිරූපණය කරන්නේ මේ විදිහේ ඊතල යෙදීමෙන්. බන්ධනයේ මැද හරියෙන් ඊතල පටන් ගන්න ඕනේ, බන්ධනයෙන් ඊතල පටන් ගන්න ඕනේ. අර්ධ ඊතල යොදන්නේ ක්ලෝරීන් පරමාණු දෙකෙන් අවසන් වෙන්න ඕනේ. එතකොට ලැබෙනවා ක්ලෝරීන් මුක්ත ඛණ්ඩ දෙකක්. මේ ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා ශක්තිය ලැබෙන්න ඕනේ පාර ජම්බූල කිරණ වලින්. එහෙම නැත්නම් රත් කිරීම කරන්න පුළුවන්. විද්‍යුත් චුම්බක තරංග වලින් ශක්තිය ලැබෙන බව පෙන්වීම සඳහා යොදන තව සංකේතයක් තමයි මෙන්න මේ සංකේතය. අපි දන්නවා ක්වොන්ටම් එකක ශක්තිය සමාන වෙනවා ප්ලාංක් නියතයේ ගුණ කිරීම විද්‍යුත් චුම්බක තරංගයේ සංඛ්‍යාතය. එතකොට මේ සංඛ්‍යාතය නිරූපණය කිරීම සඳහා යොදන ග්‍රීක අකුරක් මේ යොදලා තියෙන්නේ. මේ අකුර V නෙවෙයි. ඉතින් මේ අමාරුවෙන් මේ ග්‍රීක අකුරක් මෙහෙම ලියන වෙලාවේ ඊට වඩා හොඳයි සංඛ්‍යාතය කියලා ලියන්න F අකුරම යොදන එක. ඒකට හේතුව ඉංග්‍රීසියෙන් සංඛ්‍යාතය සඳහා අපි කියන්නේ ෆ්‍රීකවෙන්සි කියලා. ඉතින් ඒකට ගැලපෙන විදිහට F අකුර ලියන එකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට පළවෙනි පිළිතුර බලපුවම අපිට පේනවා මේ පියවර ලියන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි පළවෙනි පිළිතුරේ තියෙන පියවර වැරදි. ඒකට හේතුව ඊතල යොදලා තියෙන්නේ අර්ධ ඊතල නෙවෙයි සම්පූර්ණ ඊතල. ඊළඟ පියවර වෙන්නේ මේ විදිහට හැදෙන ක්ලෝරීන් මුක්ත ඛණ්ඩ ප්‍රතික්‍රියා කරනවා මීතේන් අණු සමග. එතකොට මීතේන් අණුවක හයිඩ්‍රජන් පරමාණුවක් වෙත ක්ලෝරීන් මුක්ත ඛණ්ඩයක් ආසන්න වුණොත් මේ කාබන් හයිඩ්‍රජන් බන්ධනය සමවිච්ඡේදනය වෙන්න නැඹුරුයි. එතකොට මේ නැඹුරුව අපි මේ විදිහට ඊතලයේදීමෙන් නිරූපණය කරනවා. ඒ බන්ධනයේ විඝටනය වුණොත් හැදෙන්නේ කාබන් මුක්ත ඛණ්ඩයකුයි හයිඩ්‍රජන් මුක්ත ඛණ්ඩයකුයි දැනට ක්ලෝරීන් මුක්ත ඛණ්ඩයක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකයයි ක්ලෝරීන් පරමාණු ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකයේ අතිච්ඡාදනය නිසා ඒ පරමාණු අතර සහසංයුජ බන්ධනයක් හැදෙනවා. ඒ බන්ධන හැදෙන බව නිරූපණය කිරීම සඳහා අපි ඊතල මේ විදිහට අඳිනවා. කාබන් පරමාණුවට බැඳිලා තිබිච්ච හයිඩ්‍රජන් පරමාණු තුන ඒ විදිහටම පවතිනවා. ඉතින් අපිට පේනවා තුන්වෙනි පිළිතුරේ මේ පියවර ලියන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි තුන්වෙනි පිළිතුරේ මේ පියවර වැරදි ලියලා තියෙනවා. ඒකට හේතුව ලියලා තියෙන්නේ සම්පූර්ණ ඊතල, අර්ධ ඊතල නෙවෙයි. මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේ ඊළඟ පියවර වෙන්නේ CH3 මුක්ත ඛණ්ඩ ක්ලෝරීන් අණු සමග ප්‍රතික්‍රියා කිරීම. එතකොට ක්ලෝරීන් ක්ලෝරීන් බන්ධනය සමවිච්ඡේදනයට නැඹුරුයි. ක්ලෝරීන් ක්ලෝරීන් බන්ධනය සමවිච්ඡේදනය වුණොත් හැදෙන්නේ ක්ලෝරීන් මුක්ත ඛණ්ඩ දෙකක්. කාබන් මුක්ත ඛණ්ඩේ දැනට පවතිනවා. මේ කාබන් පරමාණුවේ පවතින ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකය මේ ක්ලෝරීන් පරමාණුවේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකයේ අතිච්ඡාදනය වීමෙන්ද ඒ පරමාණු අතර සහසංයුජ බන්ධනයක් හැදෙනවා. ඒ සහසමුජ බන්ධන සෑදීම නිරූපණය කරන්නේ ඊතල මේ විදිහට යෙදීමෙන්. එතකොට කාබන් පරමාණු බැඳිලා තිබිච්ච හයිඩ්‍රජන් පරමාණු තුන ඒ විදිහටම තියෙනවා. හතරවෙනි පිළිතුරේ මේ ප්‍රතික්‍රියා පියවර නිරූපණය කිරීමට උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා හතරවෙනි පිළිතුර මේ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුරු විදිහට තෝරගෙන තියෙනවා. හැබැයි හතරවෙනි පිළිතුරේ තියෙන යාන්ත්‍රණයේ දෝෂ සහිතයි. මේ ඊතල පටන් ගන්න ඕනේ බන්ධනයේම බන්ධනයේ මැද හරියෙන්. එතකොට දීලා තියෙන රූපසටහන ඊතල පා වෙනවා. එතකොට ගීතයක තියෙනවා පා වේ වලා ඈත කඳු දිහා එහෙම වලාකුළු වගේ ඒවා පා වෙන්න පුළුවන්. මේ අඳින ඊතල බන්ධනෙම පටන් ගන්න ඕනේ, බන්ධනේ මැද හරියෙන් පටන් ගන්න ඕනේ. ඊළඟට මෙතන තිතෙන් ඊතලේ පටන් ගන්න ඕනේ. ඒකත් තිතට ඉහළින් පටන් ගන්න තියෙනවා. පොඩි කාලේ චිත්‍රෙන්දා වගේ මේ ඊතල අඳින එක වැරදි.